ශ්‍රීලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට අතිශය වැදගත්ම ටෙස්ට් තරගාවලිය තමයි නවසීලන්ත ටෙස්ට් තරගාවලිය. ඉතින් මේ පළවෙනි තරගය ආරම්භ වීමට නියමිතයි 9 වෙනිදා. ඉතින් මේ තරගයට ක්‍රීඩා කළ හැකි කණ්ඩායමක් පිළිබඳව ඉඟියක් ලබා දුන්නා නායක දිමුත් කරුණාරත්න පළමු වරට නවසීලන්තයේ සිට මාධ්‍ය හමුවක් පවත්වමින්. ඉතින් එහිදී සංයුතියක් කියනවා ඒ තමයි වේග පන්දු යවන්නන් 3 දෙනෙක් සහ 1 දඟ පන්දු යවන්නෙක් එක්ක තමයි ක්‍රීඩා කිරීමට සූදානම් බව දිමුත් කරුණාරත්න පවසන්නේ. ඊට අමතරව ධනංජය සිල්වාත් දඟ පන්දු යැවීමට යොදා ගන්නට පුළුවන් කියන අදහස ඔහු කියනවා අවශ්‍යතාවයක් මතු වුණොත්. එතකොට පිතිකරුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් 7 දෙනෙක් සහ පන්දු යවන්නන් 4 දෙනෙක් විදිහට තමයි යොදා ගන්නට සූදානමක් තියෙන විදිහක් පේන්න තියෙන්නේ. එතකොට තුන්ගිරියව් ක්‍රීඩකයා විදිහට ධනංජය සිල්වා යොදා ගනී. ඊට අමතරව කණ්ඩායම දිහා බලපුවම වෙන පන්දු යවන්නෙක් නැහැ. ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන එකක් නැහැ. දිමුත් කරුණාරත්නටත් මද වේග පන්දු යවීමේ හැකියාවක් තියෙනවා. ඇන්ජලෝ මැතිව්ස්ටත් හැකියාවක් තියෙනවා. ඉතින් LPL තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවුවා. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. ඉතින් දිගින් දිගටම පන්දු යවුවේ නැති වුණත් පන්දු වාර කීපයක්වත් මේ දෙදෙනා යවන්නට ඉඩ තිබෙනවා. මුල් පන්දු යවන්නන් සමහරක් විට සාර්ථක වුණේ නැත්තම් කියන කාරණේ තමයි අපට හිතෙන්නේ. කොහොම වුණත් පිතිකරුවන් විදිහට දිමුත් කරුණාරත්න ඖෂධ ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවන් විදිහට ක්‍රීඩා කරයි. නිෂාන් මදුෂ්කට අවස්ථාවක් තියෙන එකක් නැහැ කියලා තමයි දිමුත් කරුණාරත්න කිව්වේ. විශේෂයෙන්ම මේ ප්‍රධාන පිතිකරුවන් වෙනුවට ආදේශයක් කරන්නට වුණොත් තමයි නිෂාන් මදුෂ්කට තේස්වරම් ලැබෙන්නට නියමිතව තියෙන්නේ. ඉතින් ඒ ගැන ලොකු විශ්වාසයක් තියන්න බෑ කියන කාරණයක් ඔහු කිව්වා. ඊට අමතරව අංක 3 පිතිකරුවා විදිහට ශ්‍රී ලංකාවේ දැනට සිටින ලොකුම බලාපොරොත්තු කුසල් මෙන්ඩිස් පැමිණේවි. ඊට පස්සේ ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨයා ඇන්ජලෝ මැතිව්ස් අංක 4ට එයි. අංක 5 දිනේෂ් චන්දිමාල්. ඊට පස්සේ ධනංජය සිල්වා. සමහරක් විට ධනංජය සිල්වා අංක 4 ක්‍රීඩකයා විදිහට ක්‍රීඩා කරයි. ඇන්ජලෝ මැතිව්ස් 5 වෙනි ක්‍රීඩකයා බවට පත් වෙලා දිනේෂ් චන්දිමාල් 6 බවට පත් වෙලා කොහොමත් ඒක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. ඊට පස්සේ නිරෝෂන් දීක්වැල්ල කඳුළු රකින්නා විදිහට කොහොමත් ක්‍රීඩා කරනවා. ඒ වගේම නවසීලන්තයේ ඔහු පසුගිය තරගාවලියේ හොඳින් ක්‍රීඩා කර තිබෙනවා. ඒ වගේම පන්දු යැවීම අංශයෙන් ගත්තාම කසුන් රාජිත අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරයි. අවසාන කාලයේදී ලංකාව වෙනුවෙන් හැම රටාවකම හොඳින් පන්දු යවපු ක්‍රීඩකයා. ඒ වගේම අසිත ප්‍රනාන්දුත් ක්‍රීඩා කරයි කියලා තමයි කියන්නේ. ඒ වගේම විශ්ව ප්‍රනාන්දුත් ක්‍රීඩා කරයි කියලා කියනවා. මේ ක්‍රීඩකයන්ගෙන් කවුරු හරි වෙනසක් වෙනවා නම් ලහිරු කුමාර කණ්ඩායමට එන්නට ඉඩ තියෙනවා. මිලන් රත්නායකත් ඉන්නවා. නමුත් විශ්වාස කරන්න අමාරුයි මිලන් රත්නායකට ටෙස්ට් වරම් ලැබෙයි කියලා. ඔහු පුහුණු තරගයට නම් ක්‍රීඩා කරා. ඊට පස්සේ ප්‍රධාන දඟ පන්දු යවන්නා විදිහට ප්‍රභාත් ජයසූරිය තමයි භාවිතා කරනවා ඇත්තේ. එතකොට කණ්ඩායම ওই විදිහට තමයි සඳහන් වන්නේ. දල වශයෙන් කණ්ඩායම කියාගෙන ගියොත් දිමුත් කරුණාරත්න, ඖෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය සිල්වා, නිරෝෂන් දීක්වැල්ල, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු හෝ ලහිරු කුමාර, ඒ වගේම ප්‍රභාත් ජයසූරිය මේ කණ්ඩායම බොහෝ දුරට ක්‍රීඩා කරයි. නමුත් අවසාන වශයෙන් තීරණයක් අරගෙන නැහැ කියන එක තමයි දිමුත් කිව්වේ. ඉතින් ඒක බලන්නට වෙන්නේ 9 වෙනිදා උදෑසන තමයි ක්‍රීඩා කරන විට කණ්ඩායම මොකක්ද කියන එක. නමුත් දල අදහසක් විදිහට මේ කණ්ඩායම ක්‍රීඩා කරයි කියලා තමයි අපට කියන්නට පුළුවන්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.